නතන අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ ඒකා දසක නිපාතයේ සඳහන් වන කාම බොහෝගී කියන සූතර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නෝර ජේතවනාරාමි වැඩ ඉන්න කාලේ අනාත පෙන්්ඩික සිටතුමාටම තමයි මේ සූත්‍රයේ දේශනා කොට වදාලි. මෙ සූත්‍රයෙන් විශේෂයෙන් සඳහන් කලා අධහරමයෙන් උපයපු වස්තුූ පිනක් දහම සඳහා යොදවහම ඒකෙන් ලැබෙන ආනිසංස කොහොමද මහත්ඵල මහානිසංස දායක වෙන්ඩ පින්ක රන්්ඩ කොහොම ධනය ඉපයේ යුතුද මේ ආදී වශයෙන් කරුණු කාරණ ගණනාවක් මේ සූත්‍රය තුළින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කාමභෝගී සූත්‍ර දේශනාවේ පුද්ගලයෝ දහදනෙක් පිළිබඳව දේශනා කරනවා. ඒ දහ දෙෙනතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රසංසාාවට භාජනය වුණය කීදෙනෙක් ඉන්නවද කියන කාරණාවත් අපිත් ධනය උපේනයි අපි උප ධනය උපයන හැටි බුදුරජාණන් වහන්සගේ ප්‍රසංසාාවට හේතු වෙලා තියෙනවද ලක් වෙලා තියෙනවද කියන කාරණාවත් සංසන්ධනය කරගන්න හරිවටින්. මෙ කාම බොෝගී කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහසේ පෙන්වන පලවෙනි පුද්ගලය. පිනතන සඳහන් කලා අධරමයෙන්ම වස්තුූ හොයෙනවා. සාහසිකලෙස අ්‍ය ආයට කරදර කරර වස්තුූ හොයෙනවා. මෙ තමයි පළවෙනි පුද්ගලය. ධනය හොය අධරමයෙන් ධනය හොයන්නේ බොහොම සාහසිකව අන්න අයට කරදර කර කර. එහෙම ධනය හම්බ කරලත් තමන් සැපවත් වඩවත් ඒ ධනය පරිහරණය කරන්නේනෑ. තමන්ගේ ප්‍රයෝජනයටවත් ගන්න නෑ එමටතින් අනුන්ග ප්‍රයෝජනයට දනට පිනට කොහොමත් කොහොමත් නෑ. එතකට මේ අධර්මයන් සාහසික වහම්බ කරනවා. සමහර වෙලාවට ධනේ හොයන්නගිහිල්ල මිනිස්සු මරණවා සමහර කෙනෙක් බැංකෝකට ගිහිල්ල බැංකුව ඉන්න සමහරාය මරල් සමහරායට පහරදීල ොල්ලගය. තවත් ආයතනයක මුදල්ටික බැංකු ගත කරඩ යන අතරතුර ඒ අරගෙන යන මිනිස්සු මරල ගහල ඒ මුදල්ටික කොල්ලකාගනයනවා. තවත් සමහර වෙලාවට ව්‍යාපාරවාගේ ස්ථානවල අහිංසක මිනිස්සුන්ට නොගැල්ල පෙන දේවල් කල් ඉකුත්තුන දේවල් ෝජනයට නුසුදුල් සුදුසු දේවල් හැටියට විකුණලා ධනය උපේනවා. නුසුදුසුදේ නොගැලපෙන දේවත් අහකදාන්නැතුව ඒකනුත් උපේනවා. ගන්න පුද්ගලයා පත්වෙන අපහසුතාවේ ගැන අනුකම්පාවක් නෑ. මෙන්න මේයාදී නොඒ ක්‍රමවලින් තවත් ඉතින් ඔය ගැන සාකච්ඡා කරන කොට කතා කරන්න කරුණු ඕන තරන්ති න. මේ නොඒ කාකාරයෙන් ධනය උපේලා රැස් කරලා තියාගෙන ඉන්නවා. තමන්වත් පරිභෝජිනයට ගන්නේ ගන්නේ නෑ. මේ තමයි පළවෙනි කාමභෝගිය. දෙවනි කෙන තමයි අධර්මයෙන්ම ධනය උපේලා තමන්ට වුවමනා ප්‍රමාණවලට වියදන් කරගන්නවා. හැබැයි බිරිදටවත් දරුවන්ටවත් ඥාතීන්ටත් අන්‍ය අයටවත් කාටවත් දෙන්නෙත් නෑ. අධර්මයෙන් තමයි හම්බ කරන්න. හැබැත් තමන්ට වියදැන් කරගන්න. මේ දෙවැනි පුද්ගලය. තුන්වෙනි පුද්ගලය ගැන සඳහන් කරනවා අධර්මයෙන්ම හම්බ කරලා තමන්ටත් වියදැන් කරගන්න අනුන්ටත් වියදැන් කරනවා දනට පිනටත් දෙනවා. ඒ තුන්වෙනි පුද්ගලය. ඒලකට සඳහන් කලා හතරවෙන පස්වනිය සහ හයවෙනය පිළිබඳුව. මේ හතරවෙනි පුද්ගලයා ධර්මය සහ අධර්මය දෙකම මිශ්්‍ර කරගෙන ධනය හම්බ කරනවා. යහපත් ක්‍රම වේදත් තියෙනවා අයහපත් ක්‍රමවේදත් තියෙනවා. හොඳ නරක දෙකෙෙන්ම ධනයපේනවා. හැබ එහෙම ධනය ඉපෙග්වාට තමන්ට වියදන් කරගන්නෙත් නෑ අන්නට කොහොමුවත් දෙන්නෙත්න පස්නි ද්ගලයා අධර්මය ධර්මය දෙකම කලව මේ යොදාගෙන ධනය හම්බ කරනවා තමන්ට වියදැන් කරගන්නවා අනුන්ටවත් පිනටවත් දෙන්නේ දෙන්න නෑ. හයවෙනිය ධර්මය අධර්මය මිශ්්‍රව ධනය හම්බ කරනවා තමන්ටත් වියදැන් කරගන්නවා ගෙදර දවාදරුවට බිරිඳට අන්‍ය අයටත් වියදැන් කරනවා තරක්නිම දනට පිනටත් දෙනවා. එතකොට පුද්ගලයෝ හයදනක් ගැන අපි සාකච්ඡා කළ. ඒලකට පින්නදින හත්වෙන පුද්ගලයා අධර්මයක් නෑ ධර්මයෙන් මයි ධනය හම්බ කරන්නේ. ධර්මික ක්‍රමවේදයන් මයි අනුගමනය කරන්න. හැබැයි කොච්චන හොඳින් ධාර්මිකෝ ධනය හම්බ කරගත්ත තමන් වෙනුවන් වත් ද කරන්න නන ධනේ හම්බ කරනවා තමන් වෙනුවෙන් වත් වියදන් කරගන්න නෑ. අටවිනි පුද්ගලය. ධර්මයෙන්මයි හම්බ කරන්නේ හැබැයි පිනට දෙන්න නෑ අන්‍යන්ට දෙන්න නෑ තමන්ගේ කටයු ටික ොඳට හොඳටම ඒ ධනයෙන් මුදුම්පත් කරගන්න. නමවෙනි පුද්ගලය ධර්මයෙෙන්ම හරිහම්බ කරනවා තමන්ටත් වියදැන් කරගන්නවා දවාදරුවන්ට බිරිඳට ආදී තවත් අන්න ඥාතීන්ටත් වියදැන් කරනවා දම්පින්කංගොල්ටත් මනාව වියදැන් කරන්න ඔහු සූදානන් වෙලා ඉන්න එතකොට පුද්ගල කණ්ඩායන් තුන ගැනපි කතා කලා අධර්මයෙන්ම ධනය හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා ධර්මයයි අධර්මයයි කලෝමේ හම්බරන තුන් දෙනෙක් ඉන්නවා. ධර්මයෙන්ම හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා. එතකට පුද්ගලිෝ නම දෙනෙක් ඉන්නවා. හැබැයි මේ නමවෙනි පුද්ගලයා ධර්මයෙෙන්මයි හම්බ කරන්නේ. ධර්මය මහම්බ කරලා තමන්ටත් වියදන් කරගෙන අනුන්ටත් වියදැන් කරනවා දනට පිනටත් දෙනවා. සඳහන් කලා නමුත් එහෙම දුන්නට මේ දේවල්වලින් මිදෙන්ඩ ඕන කියල ධනයේ ආදීනව දැනගෙන ධනයෙන් සසරින් මිදෙන්ඩ දෙන බවක් නෑ එතන ආයතියෙනවා දෝෂයක්. එහෙමනම් මේ දේවල් වලින් මිදෙන්ඩ හිතාගෙන දන් දෙනවා එහම් කොහොමද දන් දෙෙන්නේ එකක් තමයි නියම ප්‍රයෝජනය ලබන්ඩ දන් දෙෙෙන්්ඩ ෝනේ. එතකොට හිතන්්ඩෝන කාටද දෙන්නේ කොහාටද දෙන්නේ කොතෙන්ටද දෙන්නේ කියන කාරණාව විශේෂයෙන් හිතණ්ඩුවේ. අපි දහවිනිය ගැනත් කරුණු සඳහන් කරලායිබූ දහවෙනි කාමභෝගයා තමනුත් සැපවත් වෙනවා අනුන්ටත් දෙනවා පිනුත් කරනවා ඒ ධනය. සි ඇලීමකුත් නෑ එනගේ ධනේ ඇලීමකුත් නෑ කියපු කාරණාවත් අපි සාකච්ඡා කරමු මුල් කාරණාව තවටිකක් අහවුරු කරලා කාටද දෙන්නේ කොතෙන්ටද දෙන්නේ කොහොමද දෙන්නේ මේ කරුණුටක දැනකඩුවන. කාටද දෙන්නේ දන් දෙන්ඩ අය කොච්චර ඉන්නවාද. දක් කියෙන විභංග සූත්‍රයේ හැටියට තිරිසං සතත් අපේ දානේ පිළිගැන්ඩ සුදුසුයි. ආනිසංසය සේලවන්ත බව හැටියට ප්‍රබලයි. එන දක්කින විභන්ගේ සඳහන් කරපු හැටියට තිරිසං සතිකුට කෑමවේලක් දුන්නොත් අනාගතය උපදින ආත්ම කීයක් අපිට ආහාරවලා ඩුවක් නැද්ද සය. රිං සතිකුට කෑම දුන්නහම අනාගතය උපදින ආත්ම සීයක් අපට බඩිගින්නේනං ඉඩ වෙන්නේ නෑ. දුස්සීල මිනිහෙකුට දුන්නොත්, අනාගතය උපදින ආත්ම දාහක්. එතකොට මිදදුසීලයා, පෘතජ්ජන සීලවන්තයා කවුද කියන කරුණු මීට කලින් දේශනාවල්ලොල බොහොම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වෙලක් දුන්නොත්. ගත ජීවිත ලක්සයක් අපිට ආහාරපාන හිගනෑ ඊළඟට සඳහන් කළේ පංචා අභිග්ඥා අෂ්ට සමාපත්ති ලාබී අහසින් යන තවසෙක් තිසර නෑ නමුත් යන්නේ අහසින් එහෙම කෙනෙකුට කෑමවේලක් දුන් එතන තිසරණ තියෙනය ඉන්ඩත් පුළුව ලැබෙන අනිසංස ප්‍රමාණය විශේෂෙන් මෙතන ගණන් අරගෙන තියෙන්නේ තිසරන නෑ කියන තැනෙ ඉදලා. අනාගත ජීවිත කෝටි ලක්ෂය එහම කෙනෙකුට කෑම වෙලක් දුන්න එකන අහසසින් යන තවසි තිසරනයි පන්සිලුයි හොඳට ආරක්ෂා කරන කෙනෙකුට කෑමවෙලක් දුන්න අනාගත ජීවිත අසංකෙයක් අපිට සසර සැපවිපාක ලැබෙන හැටි තමයි ඔය සිහිපත් කලින් දැන් එනම් මුලිින් සඳහන් කළා දන් දෙන්නේ කාටද දන් දෙන්නේ කොතෙන්ටද දන් දෙන්නේ කොහොමද තීරණය එක හැඩුවනේ. එ ට එව්වා අයිති දානදායිකයට මෙතීරණ ටික ගැන්ට තිරිස වුන්ට දෙනවද අද මහාලුකෝට ආනිසංසයි කියල සමහර එකතා කරන්නා බලුකපුටු දාන්නේ ඉති එහෙම දානයක් දෙනවද ඒමනතන් දුස්සීලායට දාානයක් දෙනවද පෘතග්්‍යන සීලවන්තිය හොවෙල දන් දෙනවාද අවිග්ඥාලා බිතවසු හම්බෙන එකක් නෑනේ ඇද නමනන් තිසරනයි පන්සිලුයි තියෙන අය හොලා දන් දෙනෙනවද අපි තමයි තීරණය කර්ඩෝනේ ඒම නැත්තං උපසම්පදාසිල් ආරක්‍ෂා කරන සාමනේර දස සිල්ලාරක්ෂා කරන උතුමන්ට දන් දෙනවද. අපි තමයි තීරණය කර්ඩනෙ කොහාටද දෙන්නේ කියලා. වැඩිහිටි නිවාසට දෙනවද ළමා නිවාසට දෙනවද පාරඉන්න යාචකේන්ට දෙනවද දායකය තමයි තීරණය කර්ඩුව. කොතෙන්ට දුන්හම වැඩි මානිසංස ලැබෙනවද කොහොම දුන්න හම ලැබෙනවද කොයි විදිහෙට දුන් හම ලැබෙනවද සැකසීම පිළියල කිරීම පිළිගැන්වීම මේ දානයේදී ඉතාම ඉතාම විශේෂයි දාන පලය අතිශයිම්ම මහත්ඵල කරනවා පන උපදින ජීවිතවල සරුව සම්පූර්ණ ලැබෙනවා මේ කාරණ පිළිබඳව සැල කිලිමත් වහා අර එක තැනක සඳහන් කළා පිළිගැන්වීම හරියට සම්පූර්ණ කරහම කොච්චර වටිනාද කියලා එතකොට සැකසීම පිළියල කිරීමත් එහෙමයි අපට දුකක් නැතුව අඩුවක් නැතුව ලැබෙනවා නැත්තං ලැබෙනවා පරිභෝජනය දුක් සහිතයිනත් මනාව සකසලා පූජ කරහම පරිභෝජනයට හරි පහසුයි ලැබෙන හැටි ති විවේද කරුණුවස්සේ සාකච්ඡා කරන්න පුළිවාන් තැන් අපි කල්පනා කරමු අපි උදාහරණයක් හැටියට යෙදර නිකන් ඉන්න වෙලාවේ අමුවෙන් අඹ ගෙඩියක් කපා ගන්නවා ඉතින් අපි දන්නවා මේකට මිරිස්කුරු ටික කුඩු ටිකුත් තිබුණොත් තවත් හොඳයි කියලා හබැයිතින් මං අඹගෙිය කාගෙන ඉවර වෙනකොට කවරු හරි මිනිස්කුඩු ලියුණුකුඩු ගැල්ල දෙනවන්න අපි හුඟගක් කැමති නැද්ද හඟක් කැමති. අඹගෙඩියත් කපල මේ දේවලුත් එක්කම ගෙනල්ල දෙනවන තවත් කැමති දෙන ඒ මම කැමති විදිහ ආන් ඒ කැමතිම විදිහෙට අපිට සංසාරය හම්බ වෙන්නේ අපි ඒ විදිහට දන්දීලා තිබ්බොත් විතරයි. සැකසීම පිළියල කිරීම පිළිගැන්වීම. මේවා බෝම දිගට කතා කරන්න පුළහන් හිත හිතා හිත හිතා දන්දෙන්ඩ පුළුවන්. මට අද මේ දේ අඩු පාඩුද ඒ ආයි සසරට එහෙම වෙන්්ඩ එපා. ඒක සසරට එහෙම එපානං මෙදාට මම සම්පූර්ණ කරල තේන්දුව. පිළිගන්වීම ගාවද අ අපූරු කාරණාවක් විශාකා මහ උපාසිකාවගේ චරිතයෙන් පිළිබිම්ඹුවනෝ. විශාකා මහදේවී විවාහ කරලා දෙනකොට දනන්ජයේ සිටතුමා මහ පුදුම විදිහහි දායාද දුන්නන. ඒ දායාදවලට අමතරව තවත් දායාදයක් දුන්න ගව සම්පත සිටතුමා සඳහන්කලේ මගේ දුවට කිරිවලදන්ඩ ගවය ඕනේ. දැන් ගවසම්පතත් දෙෙන්ඩුවනේ. රත්තරම් පුරුවෝපු රත්තරම් භාජන පන්සීය. රත්තරම් භාජන පුරුවපු ගැල් පන්සීය. රිදී භාජන පුරුවපපු රිදී සහිත රිදී පුරුව ගැල් පන්සීය. පටසලු කසීසලු නොයෙක් සලු පුරුවපු කරත්ත පන්සීය. උදලු පොරෝ කැති දෑකැතියාදී කෘෂි්ප කරන පුරෝපු. රත පන්සීය කෑවයුතු බීවයුතු තවත් නොයෙක් දේවල් පුරුවපු රත පන්සීය මේ අධිවශයෙන් දායාද දෙන්න ඉ එහෙම දෙනා අතර තමයි ගවසම්පතත් දෙන්න තමන්ගේ සේවකයන්ට කියනවා කුඩාගාලක් අරින්ඩ ඇරල මෙන්න මේ ප්‍රමාණයට ගවයදෙන්ට ප්‍රමාණය දැක්වොනවා යොදුන් තුනක් ගවය ඉස්සර හට ඇ්ඩුවනේ. ඒ ගවපියලිය ප රියන් එකසිය හතලිහ රියං එකසිය හලිහ පලලට යොදුන් තුනක් ඇතට ගවයෝ ඇ්ඩුවනේ. ඒ තමයි විශාකාවට දෙන ප්‍රමාණි එතට මේ ප්‍රමාණ ඉන්න මොනගාලකද කුඩාගාලක. බෙරගහන්ඩ පුළුහන් තුන් දෙනෙක් හැඳවලා යොදනෙන් යොදුනට නවත්තනවා. රියන් එකසිය හතලිහක් දෙපැත්ති මිනිස්සු හිටෝලා ඉන්නවා. එතනින් එහාට ගවයන්ට යඩ දෙන්නේෑ මිනිස්සු. ක්‍රියන් එකසි හතලිහක් පලලයි පළවෙනි යොදුන යනකොට අර එතන ඊටපු කියෙන බෙරගහනෝ. එදඔට හැමෝම දන්නවා දැන් ගවයෝ යොදුනක් ගියා ගාල අරලතන්. දෙවනි දොදුන යනකොට එතනනුත් බෙරගැහුවා. දැන් ගාලින් යොදුන් දෙක්. තුන්ගනි යොදුන එනෙකොට තින් බෙරගෙහුවා දැන් යොදුන්තුනක් ඉස්සරහට සම්පූර්ණයි රියන් එකසිී හතදිහයක් පලලට යෙදුන්තුනක් ඉස්සරට ගවය හරියට ළංඟල් ළඟල් ලංගලංග ඇසුරුවාවාගේ පෙළගැහිල ඉන්න. සිරිතුමා සඳහන් කලා දැන්ඇති ගාලවහට. ස්‍රඳහන් කරනවා ගාල වැහුවට පස්සේ ශක්තිමත් ගවයූ දෙන්නුත් එක හැටදාහ ගාලෙන් එලීට පැන්න කියලා. කඩුල්ලට උඩින් පැන්න. හැටදාහක්. දැන් යොදුන් තුනක් කුඩා ගාලෙෙන් ගිහිල්ලා. වැැහුුවට පසේ හැටදාහක් පයිනෝ. ඉතන්ට ගාලි කොහොමද කියව. නොත් මේක දනංජයේ සිටුවරයගේ මහගාලක්ද කුඩා ගාල. එතකට හැටදාහක් පැන්හම තව ගාලෙන් ඇද්ද තව ඉන්න පයින්ට බැරි පැටවු. ව සත්තු ඉන්නවා ඇය ඇලි. එදොට සිදිතුමාගේ ලැබීම ලාබේ කොහොමද කෙල හිතන්ුවුන්. මේ හැටදාහ පැනල ගිහිල්ල ඉස්සරහින් හිටගන්නවා. එකන යොදුන්තුනට ඉස්සරහි. මේ කතාව කොහොමරි පැතිලරිලා ගයාා බුදුරජාණන් වහසිගාක්්ට. ගියහම අපේ භාගිතුන්ු වහස දේශනා කළා විශාකාවට ලැබෙන සම්පත් ඇති කියලා නවත්තන්ඩ කාටවත් බැයි කියලා. එයිඒ මනාව දන්දෙන කාලේ මනාව දම් පිළිගන්නලාතිෙන බාණක පිළිගන්නේීම වටිනක බුදුරජාණන් වහසේ අතීත කතාවක් මතක් කළ සඳහන් කළා කාශ්්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලි ඒ කාලෙ හිටපු කිකී කියන රජ්ජිරුවන්ට හිටිය දුවල හත් දෙනෙක් ඒ හදදනාගෙන් බාලම දුවගේ නම සංගදාසි සංගයාට උපස්ථාන කරන්න පුද්දුමවි දිහිර කැමති. ඒ නිසාම නම ලැබුණද සඳහන් කරනවා සංඝයාට උපස්ථාන කරන වෙලාවෙ. එක දවසක් කිරි බෙදෙනකොට නිතර නිතර කිරි බෙදැන්ට ගත්ත හම. කොඩා කුඩා හාමුදුරුවරු දෙැන් ඇති කියලා අත වහනවා පිළිගැනවා ඇති කියලා. ඒ වෙලාවට ඇය කියනවා අනේ ස්වාමීණී තව ටිකක් වල දන්න මෙවා අලුත් කිරි මේවා බොහොම රසයි බොහොම පිරිසිදුවට හදල තියෙන්නේ තව ටි තව ටිකක් එක හැන්දක් කිය කිය බෙදෙනවා ඕකට අපි මොකක්ද කියන්නේ පෙරැත්ත කර කර දන් දෙෙනවා කියලා. න් එහෙම අත වහනකොට නෑ තවත් ටිකක් කිය කියා පිළිගන්න පිහිද තමයි ගාල වහනකොට හැට දාහ කුඩිින් පැන්න. ඇති කියලා වහන්ඩ වහඩ බෑ. මේ ආනිසන්සේ මෙන්න මේ හින්දයි කියලා දේශන කළ. එතකට ානක දන්දෙනකොට ඉගෙන ගණ්ඩ කුචර දේල් තියවාද කියෙන. දානේනං ශාසනයක හර්විම සංකීර්ණයි. දෙනම් මෙතන සඳහන් කලා දුන්නට මේ දේවල් වලින් මිදෙන්ඩ ඕනෑ. එහෙමනම් දානී ධනයේ තියෙන ආදීනවත් දැනගණඩුවනේ. ධනයෙන් ධාර්මිකෝම ධර්මයෙන් ධනය හම්බ කරලාතියෙනවා. තමන්ටත් ප්‍රයෝජනයට ගන්නවා අනුන්ටත් දෙනවා දනට පිනටත් දෙනවා. දුන්නට මිදෙන කල්පනාවක් නෑ තවත් තව සසර දික්කරගෙන ඇදගෙන යන කල්පනාවක් තිීම. තව ඉපද ඉපදී ලබන්්ඩ කල්පනාවක්ති ඒකත් ඒ තරම් අගේ කරලා අගේ කරලනෑ දහවිනි කාම භෝගියයක් ොහොමද තමනුත් සැපවත් දෙනවා අනනුත් සැපවත් කරනවා අනුන්ටත් දෙනවා දනට පිනටත් දෙනවා ධනේ ඇලීමකුත් නෑ දෙන්ඩ ගත්තා කියලා ලෝභකමක් නෑ. ඇලීමක් ලෝභකමක් තිබ්බහම නිසීමාවක් දක්වන්න. එහෙම එකත් නෑ. ආදීනව හොඳට දන්නවා. ධාර්මික වහම්බ කිරුවත් අධාර්මික වහම්භ කිරුවත් ධනේ ආදීනවය මට යහපත් සැපවිපාකත් ධනය නිසා ගොඩක් තියෙනවා හැබැයි. හොරහතුරන්ගේ බලපෑම් කරදරත් ඕන තරන් ඕන තරන් තියෙන. මේ ඉතාම ධාර්මයක හොඳ මිනිහැක්ිය මේ මිනිහගේ ධනය හොරකංකරල බෑ. ධනය වෙනුවෙන් මේ මිනිහගේ ජීවිතය නැති කරල බෑ එහෙම කාරණාවක් නෑ හොරහතුරුවා වහ. මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නෑ කොහොමාරි ධනේ පැහැරගන්න එකයි කල්පනා. අජිත්තක පින්නතනී. රැස් වෙලා තියෙන්ට තියෙන්ඩ සැපක් නෙමෙයි තියෙන්නේ දුකා. පිටන දැෙන්නේ ඕගගේ සැපක්තිනවා කියලා. නමුත් රැස් කිරීමම රැස් කිරීමම දුකක් රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදර නවත්තාගණ්ඩ ඕන නිසා තාත්තමොකද කළේ හෙට දවසේ දානට ආරාධනා කරලා රංග්‍රදිී මුතුමැනිෙක් ගේ ඇතුළේ ගොඩගහල කලාලවලින් වහල උන්වහන්සේ පින්ට පාතේ ලබාගණ්ඩ ගෙදරට වැඩිය හම. ඒ කලාලා ඉවත් කරල පෙන්නලා කිව්වා ස්වාමීනී මේ ධනය වෙන කාගෙද මේ ධනේ ඔබෝහන්සිගේ සියවුරු ඇරල ගෙදරෙන්ඩ මේ රත්තරං මුතු මැනික් කොලින් ප්‍රයෝජන ගණ්ඩ ඇති තරං විකුණලා දන්දෙන්ඩ පින්කරන්්ඩ ගෙදරට වෙලා කාම සම්පත් විඳවිඳ ඉඩ කියල. ඒ වෙලා වි උන්වුහස්‍ය සඳහන් කළා මහ සිටිතුමනී මේ ධනයෙන් සැපවත් වෙඩ කියලද මට කියන්න. සැපවිදින්න කියලද මට කියන්න. එහනම් මං කියන දට්ටිකක් අහනවද කියලෙහවා. එහෙම ස්වාමින්. ඔබට සැපනං ඕනේ මේ ධනය ඔක්කෝම කරත්තවල පටවන්ඩ. පටවාගෙන ගිහිල්ලා ගඟ මැද්ද හලඩ කියල කිව්වා. කරත්වොල පටවලා ගෙනහිල්ලා ගඟ මැද්දෙ හලන්න කිවා. ගඟග යවරේ හලන්න්න කිවවා එහමනං. ඒම කියල න ඉවරේ හැලුව නං වෙනත් මිනිස්වු ඇවිල්ල මේකා අරංයනෝ. අරංයන්නේ හරි සතුටින් හැබැයි ඒ මිනිෂුන්ගේ ගෙවල්ලට තිබිච්ච සතුටත් නැතු යනොවයි කරංගීයට පස්ස. කරදරවලට මූුණ පාන්්ඩ වෙනවා හරියට ඒ ධනේ දාණ්ඩ තැන් හදන්ඩුව. ඒ දනය රකිින්ඩෝන හොර හතුරන්ට නොපෙනෙන් ඩෝනේ මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඊට පස් ඇතිවෙනෝ එන්ට සැපක් වුවමනානං මේකයින් කරන්න කියලා දේශනා කළ එ මුලින් සඳහන් කලාා ධනය ආදීනව දැනගන්ට. දහවෙනි තැන සඳහන් කළා දෙෙන්ඩ හැබැයි ඇලෙන් එපා දීලත් හැරලදට මසුරුකම දන්දෙන්ඩ කැමති කෙනාට කිය ධර්මය සඳහන් කලේ මච්චේර දදතෝ මලා මසුරුකම දන් දෙන පුද්ගලයට කැලල කෙලුට මොකද හිතේ තියෙන හොදයට දන් දෙෙන්ට. හිතේ තියෙනවා සේරු බුසල් පුරවලා දෙෙන්ට න මසුරුකම ඉස්සර හටවිල්ලා දැන් දුන්නා ඇති කියල කියන. හිතට කියන්න දැන් දුන්න ඇති. දී මේ චේතනා වෙතනින් අතර කරන. නමුත් හරි කැමති ඇති නොකී අතව ටිකක් දෙඩ තිබ්බල. මසුරුකම බාධ කළ. හැබැයි ඔය මසුරුකම නැති කරලා. යම්කිෙනෙක් තමන්ගේ තියෙන්නේෙ මොනවාද ඒක දෙනව නං දෙන්ඩ දෙන්ඩ මොකද වෙන්නේ ලැබෙනෝ. දෙන්ඩ දෙන්ඩ ලැබෙනවා ඒක ලෝක න්‍යාය ධර්මේතියන ආශ්චර්වය. අත්හරින්ට අත්හරන්ඩ ලැබෙනෝ හැබැයි ලබන්ඩ හිතාගෙනත් හැරියුත් ලැබෙන්නේ නෑ. ආදීනව දැකළත් හැරලදානවා. අත්හරින්ට අත්තරින් ලැබෙන. උදාහරණ ධර්මයතුළ ඕන තරන් තියනවා. පුංචි උදාහරණයක් අපි මේකට පැහැදිලි කළු අපේ පිනතුට මතකද ඒක සාටක බ්‍රහ්මණය ගැන. බන අහනකොට ඕන තරන් අහල ඇති. ඒක සාටක බ්‍රාහ්මණය මේ ඒක සාටක බ්‍රහ්මණය විපස්සී බුදුරජාණන් වහන්සගේ කාලි හිටි අපේ බුද්ධකාරයණමේ විපස් වාගිතුන් අහසවිකා. ඇයි ඒක සාටක කියල කියන්නේ. බිසවටත් සැමියටත් දෙන්නට ම ගෙයින් එලියට ඇන්න තියනෙ එක උතුරු සලුවයි. ිරිද ගනක් නකොට ස්වාමයා ගෙර ස්වාමයා ගමනක් යනකට බිඳගෙදර. ඇ දෙන්නට පොරවාගඩ දෙකක් නෑ කයිති. ව්‍යපස්ේ භාගිතුන් වහසේ හැම දාම ධර්ම දේශනා කරන්නේ දේර්ගාවි්‍ය. එහින්දා දේශනාවක් කරන කාලවෙෙනකොට දෙවියෝ තමයි දැනුවත් කරන්නේ සියලු දෙනාටම අද භාගිතුන් වහස දේශනා කරන ධර්මය. ආං එහෙම දෙවියන්ගේ පනිවිඩයක් ලැබුණනට පස්සේ. බමුණ ඇහුවා රෑට බණහඩ යනවද දවල්ටයනවති කියලා. බැමිණි කිව්වා කාන්තව වෙච්චාපි දවල්ම ගිහිල්ලන එක හොඳයි. බැමිණි උපාසික අවුත් එක දවාල ගිය බැමිනිියාවග මංම සලුව ඉල්ලගත්තා ඒක කරේදාගෙන බමුණ රෑට කිය. මධ්‍යම රාත්‍රියය ඉක්ම යනකං බනැහවා ප්‍රථම යාමය ඉක්ම යනකොට පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය. අනේවාහගිතුනු හසසිරු පූජ කරන්ඩ යමක් ඇත්තා දෙන්ඩ දෙයක් නෑමේ බමුණට උතුරු සලුව ගලෝලාතට ගත්තා පූජ කරන්න දැන් හිත කියනවා බමුණු පෝක පූජ කර ලොම්බ හිට ෙදර යන්නේෙ කොහොමද එතකොට අනිත් දට උඹේ බිරිඳ එලියට යන්නෙ කොහොමද දෙන්න කවදාවත් එලියට බහින් නැතුව ඉන්නද කල්පනාව. එක්ම සලුව අයිතියෙන් ඕෝක පූජා කරලා මොවා කරන්නද හදයි. දෙැන් අර මසුරුකම ඇවිල්ල බාධ කරනවා. බමුණපහු සලුවෝකරිීද ගත්ත. බානකො දෙඩ දුන්නේ නෑවුරුකම අපිට එහිම වෙන්න ඇත ඕන තර. මධ්‍යම යාම ඒක්ම ගියාධර්ම දේශනාව සිද්ධ වෙනවා. නැවත වතාවක් ගත සිත පිනවගෙන පස්සනක් ප්‍රීතිීය පහල වලා. ඒ ලාවෙෙනනං සලුව ඕතල ගත්තා ගත්ත ගමම බුදුරජාණන් වහන්සගේ පාය පාමුල තිීල පූජ කළ සිරිපතුළලඟ. මසුරුකම එන්න කලින් පූජ කළ. මස්සුරුකමට ඉඩදුන්නේ නේ. පූජ කරන වෙලාවෙ මසුරුකමනේ බමනට පුද්දුම සතුටක් අත මිට මොලෝලා අතටම පාරක් ගහගන අත බිම ගහල්ල මම දිනුව මම දිනුවා කියලා යැයිවා. බඳුම රජරුවත් බදුරජාණන් වහසට පිටි පසේ තිරයට හැ පැත්ති බනාහන්. රජවරු හරි බයිලුනේ දිනුව කියන කතාවට. සජරු කල්පන කරන්න ඇති මම් බන හැනැහිත අහිල්ලෙ කවරුහරි මගේ රාජ්‍යය අල්ල ගත්තවත්ද.වාහාම පුරුෂයකව්වා. මොනවද ඒ පුරුෂයා දිනුවේ කියලා බලල එෙන් කිව්වා. ඔහු ගිහිල්ල අහල විලෙක්ව ස්වාමීනී තමන්ට දිවිච්ච එකම සළුව භාගිතුන් වහසිට පූජ කරලා. මසුරු මල දිනල පූජා කරපු නිසා මම දිනුව මම දිනුව කරකෑ ගැහෙහි කියල. ඒ වෙලාවි රජ්ජුරුව සඳහන් කළා භාගිතුන් වහන්සේට දිය යුතු දේ අපි නොදන්නව වුුණට බුණ දන්න එහෙනම් දැ බමුණට සලුවක් නෑනේ. මෙන්න මේ සලු දෙකම ගැෙනහිල්ල බබුණට දෙන්ට. අරපුරුෂයා සලු දෙක මාරගෙන ගිහිල්ල දුන්න දැන් බුණ සලුව පූජා කලේ ආපහුල බණ්ඩද මේක දුන්න හම වෙන සලු හම්බයි කියන කල්පනාවෙන්ද එහෙම අදහසක් නෑ. නමුත් දැන් සලු දෙකක් ලැබුණ. හැබැයි බමුණ මෙහෙම හිටවා. මම ඒක සාටක බ්‍රහ්මණ කියල දැන් සෑහෙන කාලෙකිඳල ප්‍රසිද්ධයි එක සලු අයිතියෙන්න්නේ. නමුත් මේ රජ්ජරුවෝ කවදාවත් මටවත් බැමිණිටවත් සලුවක් නැම් එව්වේ එවව ෑ. මං මෙතන බනාහා හයින්න බවද් දන්නවා. නමුත් ම බැහැන හිල්ලි කවුරුවත් මට සලු ගැනල දුන්නේ දුන්නේ නෑ. මගේ එකම සලුවත් බුදුරජාණන් වහන්සිට පූජා කරලා මම දිනවා කියල බුදුගුණට පැහැදිලා කෑගහනකොට මට සලු දෙකක් කම්බුණා. එකන බුදුගුණට පැහැදුන වෙලාව සලු දෙකක් කම්බ වෙනෝ. දේමනම් මේ සලු දෙක මට වටින්නේ. මේක බුදුගුණය නිසයි මට ලැබුණි. සලුත් දෙකම භාගිතන් වහන්සර ගෙන පූජ කළා. අර පුරුෂයා ගිහිල් ලකි රජිරුවන්ට සලු දෙකම පූජ කළා. හතරක්කිව්වා හතරම පූජා කළා අටක්කිව්වා අටම පූජා කළා දාසයක් කිෙව්වා දාසේම පූජා කළා තිස් දෙකක් කිව්වා. පානක ලැබෙන හැටිය අත්තැන හම දෙනම් අත්හරින් ඕනෙ ලබන බලාපපුරොත්තුව තියාගෙන නෙමේ අත්හැරෙන්ට මත්හරින් ඕනෙ හැබැයි. එහෙම අත් හරිඩත් හරින්ඩ ලැබෙන එක ලෝකනයායේ ධර්මතාවේ හැටියකම මේ ශාසනය උුතු මාස්්චරය. බමුණ කල්පනා කළා දෙන්ට දෙන්ඩ ලැබෙනවානි. දැම්ම මේකත් පූජා කලො රජරුව හට හතරක්ක වඩ පුළුවන්. එහෙම වනොත් දෙනවට දෙනවට ගණ්ඩ හිතාගෙනවන් පූජා කරනවා කියලා හිතඩ පුළුවන්. ඉන්ද මේක නවත් ගණන්ඩුව. සලුතිස්් දෙකින් දෙකක් ඉතුරු කරගෙන තිහක් පූජ කළ රජ්ජරු ආයයවිනේ හැබැක් පස්සේ දවසක ඒක සාටක බමුණා බුදුරජාණන් වහන්සේළඟ ඉඳගෙන බණහනවා හරි සීතල දවස සීතල ගානක් වත්නය මෙයා ශ්‍රද්ධ හවිින් බණනවා එවනට රජ්ජුරුවන්ට දුක හිතුුණ. රජුරු ඇදගෙන හිට උඩ වස්තරේ කහවනු ලක්සයක් වටිනවා ගලවලා ඇව්වා මෙන්න මේ පොර වගෙන බණහන්ඩ කියලා ඒක දුන්නහම බමුණ හිතනවා මේකුණු කයවහන්ඩ කහවනු ලක්ෂයක් වටින සලුව මොනෝ කරද බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ ඇතුල් කුටියට ගිහිල්ල සැතපෙන යහන මත වියනක් කරලා බැඳ. එක දවසක් රජ්ජිරූ යනකට බුදුජාණන් වහසගේ ශරීර දහතුවයෙන් නිරන්තරයෙන් බුද්ධ රශ්මී හිෙනවා. මුතු මැනිික්වලින් සරසලා තියන රංරිදිියයෙන් සරසලා තියන රජ්ජිරුවන්ගේ කහවනු ලක්ෂයක් වටින සලුව යහනට උඩින් වියනක් කරලා තියෙනවා. මේ සලී දීප්තිය දෙගුණ තෙගුණ වෙලා රංරිදිී මුතු මැනික් බුද්ධ රශ්මීෙන් දීප්ති මත් වෙලා. මේක දැකල රජ්ජිරුවන්ට හිතනවා අපයි මේක මගේ වස්තරේනි. මේ ම ඒක සාටක බමුණනට නිෙදුන්නේ ස්වාමීණී කිය සඳහන් කරහම් භාගිතු සඳහන් කලා බ්‍රාහ්මණය ඔබ සලුව බමනට දුන්න බමුණක් සලුවාපට පූජ කන රජරුවන්ට දරාගන්න බැරි සතුට මේ බ්‍රාහ්මණයගේ දීමනාවේ හැටි ආංඒක හිතලා මාලිගාවටගේ හිල්ලා සබ්බට්ටකය දානයක් බමුනට දුන්න සබබට්ටක කියදානයක් දුන්නකිව. මිනිහෙකුට එදිනෙදා ජීවත්තෙන්ට අවශ්‍ය දේවල්ලුලින් හැම දෙයිම්ම අටාට අටට අටාට සකස් කරල බම්නටය වූ ඒදානටිකනවා සබබට්ට කියලා. එෙමන දහවෙනි කාරණාවය සඳහන් කළා නොයැලීම සසරින් මිදීම උදෙසාම දෙන්න කියලා. ඊ මේ කාම බෝගි ස ූත්‍රයේ පිනිතුන නැවත සඳහන් කරනවා එයම් කාමබෝගිය අධර්මයෙන්ම ධනය උපේනව නං ඒකට නින්දා කරන්න කියලා මේ කාම සම්පත් විදින අපි වගේ පුද්ගලයෝ ගැනේකෙන් ඔහු ධනේ උපයන් අධර්මයෙන්ම නම් අධර්මයෙන් ධනය උපේන හිද නනිදා කරන්න ඊළඟට සඳහන් කලා තමන්ටව වියදං කරන්නේ නැතුව ඒ ධනේ තියෙන නිසා වෙනම ගරහන්ඩ කියලා. අධර්මයෙෙන් ධනය උපේනවට වෙනම ගරහණ්ඩෝනේ. අධර්මයෙන් නමුත් උපයපු දනය තමන්ටවත් වියදං කරන්නේ නැතිහින්ද වෙනම ගරහණ්ඩ ෝන. එතකොට කරණ දෙකකට කරහණ්ඩෝනේ. තීලඟට සඳහන් කළා තමන්ටත් වියදංකරගන්නවා. අධර්මයෙන් උපේනවා තමන්ට වියදැන් කරගන්න තමන්ට වියදැන් කරගන්න එකට ප්‍රසංසා කරඩුවන. අනුන්ට බෙදන්න නෑ තමන්ට වියදැන් කරනවා එකට ප්‍රසංසා කරන්නුවන තුන්වෙෙනිය අධර්මයෙන් උපේනවා තමන්ටත් වියදැන් කරනවා අනුන්ටත් බෙදනවා දනටත් දින ආංෙ දීමනාවට ප්‍රසංසා කරන්න කියලා? දේශනා කළා නමු අධර්මයෙන් උපෙන් නිසා ගරහන්ට ුවනේ. ඊළඟට සඳහන් කළා අධර්මයෙන් බෝග පර්යේෂණය කරනවට වෙනම නින්දා කරන්න කියලා. අධර්මයෙන් ධනය උපේනවට වෙනම නින්දා කරන්න ඒත් තමන්ට වියදන් කරනවා කියන කාරණාවට ප්‍රසංසා කරහණ්ඩ ඕනේ. හැබැයි බෙදන්නෙ නෑ කියන කාරණාවට ගරහන්ට ඕනේ. අධර්මයෙන් උපේනවට බණින්ද. ට වියදන් කරගන්නවට ප්‍රංසා කරන්න හැබැයි දුගේී මගීයාාචකාදීන්ට දෙන්න නෑ කියනෙට වෙනම වෙනම ගරහන්. නිග්ගයිහවාදින් මේදවී. මේ ගාතාවමතින්ට වටිනු. ලදී නංව පවත්තාරං යම් පස්සේ වජ්්‍ය දස්සිනං නිග්ගයිහවාදිින් මේදවී තාදිසං පණ්ඩිතම් වජි. ඉදම් බලන්ටකු නිග්‍රහ කරපු හැටි. අධර්මයෙන් ධනය උපේනවට ගරහණඩුවේ. උපයපු ධනයේ තමන්ට වියදන් කරගන්නවට ප්‍රසංසා කරටුවන අනුන්ට බදනට අනුන්ට බෙදන් නැතුවට වෙනම ගරහටුවන එදකට කාරණ තුනකට තුන් පාරක් ගරහලාතියෙන් මේක තමයි පණ්ඩිතයන්ගේ හැටි සත්පුරුෂයන්ගේ හැටි කෙනෙකුට චෝදනා කරන්න ගියහම එක කාරණාවක් පදනම් කරගන්න ඒ පුදගලයාග තියන සියලුම වැරදි ටික එතට ඇදගෙන එපු ගෙලට චෝදනා කරන්න නෑ කියෙස ඳහන් කරන මේ වෙලාව යම් වරදක් තියෙනවනං ඒකට විතරයි චෝදනා කරන්න ඊඒකරපුකටවත් පෙරේ දැකටවත් මට අවුරුදු ගානකට කලින් කරපු දේකටවත් චෝදනා කරන්නේ නෑ දැංකරපු වරදට චෝදනා කරවා එක පණ්ඩිතයන් ගේ ලක්ෂණය එකයි මේ ගාතාවන් සඳහකර ඊළකට සඳහන් කරනවා තුංවෙනියට අධර්මයෙන් හම්බ කරනවාට ගරහණ්ඩෝනෙ තවන් පරිභෝග කරලා අනුන්ටත්්දීලා පිණුත් කරනවා ඒකට වෙනම ප්‍රසංසා කරණ්ඩෝනි කෙළ සඳහන් කළ. පිතන ඊළඟට මේ විදිහට කරුණු දක්වලා දහවනිය ගැන නැවතත් කියනවා. අධර්ම කොටසට නින්දා කරලා දහවිනිය කෙන අධර්ම කොටසක්නේ හොඳ යහපත් කටීතුවලට ප්‍රසංසා කරන්න්න කියලා. කෙනෙකුගේ ජීවිතයේ අධර්ම කොටසට නින්දා කරලා යහපත් හැම කොටසටම ප්‍රසංසා කරන්නඩ ඔන්න. අපි සාමාන්‍යෙන් එහෙම කරන්නේ. මෙිනියෙකුගේ වැරදි දෙකතුනකුත් තියෙනව හොඳ ගුණයක් දෙහෙකුත් තියෙනවා. අපි ඒ ඔක්කොමදානවා වැරදි ගනීට. ඒ පුද්ගලයා වැරදි කියල සමාජයේ ප්‍රචලිත කරනවා නමුත් මේවාගේ ගුණේෙකුත් තියෙනවා කියන එක කතා කරන්නට කැමති නෑ. හැමවෙලාම ගුණය යටගහගහා වරද විතරක් ඉස්මති කරනවා. සෑම පුද්ගලවගේම හොඳයි නරකයි දෙකක් තියෙනවා. පණ්ඩිතයන්ගේ හැටිතමයි වරදට නිග්‍රහ කරලා ගුණේට පසංසා කරන. ඒක තමයි ඔහු හදන්ඩ තියන හොඳම ක්‍රමේ. එළඟට පින්ඩතිනේ. සඳහන් කරා එහෙම කළේ නැත්තන්. ප හරියටම කරන්නන්නේෙ කොහොමද කියලා දහසකුත් නෑ. යම් කෙනෙක් මනාවකාරණා දැන ගන්න ඇත්තන් පින හරියට ක පින් කරන හැටිත් දන්නේ නෑ. ඉඳල්ලා හිට ලදානයක් දීලා සුගතියේ යැයි කියලා හිතඩත් බැරි බව සඳහන් කරනවා. අපි සහරලාට බැරදි ගොඩා කරනවා. දල හිටල එක දානයක් දන අවරුදු ගානට සැරයක් ධානයක්ද. අපිට හන්ඩ හම්බිනවා දාානය මෙහෙමයි ධානයේ මේ විදිහ මහත් පලයි. දුන්නාට ස්වර්ග මෝක්ෂ සම්පත් හම්බ වනවා. එහම තමයි දදුන්න හම හැටි නමුත් අවුරුදු ගානකට සැරයක් එකධානයක් දීලා යදේ ඔක්කොම කරන්න පුලුහන්ද. ආං නිසා කරනදේ හරියටම කරන්ඩ මනාව දැනගටන එහම කළ. ඒ දෙත් හරියටම කරඩෝනේ උපපු ධනය ධාර්මික වෙන්ඩුවෝන. ඒ ධාර්මික ධනයෙන් උපේලා ධර්මිකෝ ධනය උපේලා දෙන්න කොතෙන්ටද දෙන්න කොහොමද දෙන්න මොනවද ඔය හැමතීරණයක්ම අපි ගාව තියෙන්ඩෝනය. ආගනිසා සඳහන් කලාා මෙන්න මේ කාරණාටික හොඳටම දැනගෙන අපි පින්කරන්්ඩෝන අධ ාර්මික වස්තුෙන් දදීලා. මනාකුසලයක් ලබන්ඩ හරි අමාරුවයි ප්‍රඥාව තියනවනං යම් ප්‍රමාණයක් පිනට අහරවන්ඩ පුළුහ ප්‍රඥාව නැත්තන් ඒකවත් කරන්නව දෙමනං ධනය උපයන්ඩ ඕන හැටි ධනය උපයනකොට ප්‍රසංසා ලැබෙන හැටි පණ්ඩිතයෝ නින්දා කරපු හැටි නිවැරදි මකට ගණ්ඩ උත්සාහ කරපු හැටි දානය මනාව සැකසිය යුතු හැටි අත්හැරීමේ වටිනාකම දෙනකොට අත්හැර ලම දිය යුතු බව දී කරනු රාශිය කෙටියෙෙන් නමුත් අපි සාකච්ඡා කළ කාමබෝගී සූත්‍රයටන් ඒමනං ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමාකරමු මේ කරුණු අපේ ජීවිතවට එකතු කරගන අපි ගාවතියෙන අඩුපාඩු දිහා බල බල අපි නිවැරදි පුද්ගලේ හැටියට මේ සංසාරය අත්හැරීමම ප්‍රගුණ කරලා සදඳහටම සරීින් විදෙන් වීර්ය වඩන්ට මේ ජීවිතේ, හොඳ තෝතැන්නක් බෞට පත්කර ගණ්ඩ. හැමෝට මරත්නත්‍රය ආශරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්්‍ය, වාසනාවල බේවා කිලාශරවාද කරනවා.